වස්සාන ධර්ම දේශනා තමන්ගේ රූපය උපයෝගී කරගෙන ওই මිනිස්සුන්ට ඔය බොරු කියන නළුවන්ට වැඩිය නිලියන්ට වැඩිය පින්වත්නි අපේ මේ සබ්බ දුක්ඛ නිසන නිබ්බාන සච්ච කරණත්තාය කියන ආකාරයට මේ උතුම් වූ බුද්ධ චීවරයේ ගතේ දවටන් ඉන්න පින්වන්ත ස්වාමින් වහන්සේලාට ඔබ ගරු කරන්න පින්වත්නි ඔය නළු නිලිය ඔක්කොම යන්නේ පහස කියන නිරයට බුදුහාඳුරු දේශනා කරන පහස කියන නිරයට යන්නේ මට කමන්නේ මේ බණ අහලා නළුවෙක් නිලියක් මේ ඇවිල්ලා මොනවා කිව්වත් මට කිසි ප්‍රශ්නයක් නැහැ නමුත් අපි මිනිස්සුන්ට බණ කියන්නේ ප්‍රඥාව අවදි වෙන්න කවදාවත් පින්වන්ත තමන්ගේ දරුවෙක්වත් යවන්න එපා රංගපාන රංගණයෙන් රංගණය කියලා කියන්නේ ඒවා මේවා කියන්නේ පින්වත්නි වැඩක් නැහැ අදාළ නැහැ අපි අපේ ජීවිතය තුල පුළුවන් තරම් උත්සාහ ගන්නට ඕනේ අපේ ජීවිතෙන් අන් කෙනෙකුට යහපතක් කරන්න දරුවන්ට උගන්වන්නකෝ දොස්තර කෙනෙක් කරන්න ඉංජිනේරුවෙක් කරන්න ළමයා හොඳට ගුණධර්ම ඇති දොස්තර කෙනෙක් කරන්න ගුණධර්ම ඇති ඉංජිනේරුවෙක් කරන්න. එතකොට පින්වත්නි අර දුව පුතා හොඳට ඉගෙනගෙන අම්මට තාත්තට සලකනවා. තමන්ගේ රූපය උපයෝගී කරන්නේ එතකොට අනුන්ට අනුන්ගේ රාගය උස්සන්නේ නැහනේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි පින්වත්නි. කවදාකවත් මේ රූපය උපයෝගී කරගෙන කිසි කලෙකත් අනුන්ගේ රාගය අවුස්සන්න එපා කියලා අර තාලපුට කියන නළුවට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න bell icon එක click කරන්න වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමදුර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඊශ්‍රායලයේ සේවයේ නියුතු සුජීවා මල්වත්ත මහත්මියයි එතුමියගේ මූලික අරමුණ වන්නේ මීට වසර 33කට පෙර නැසී ගිය ප්‍රේමරත්න මල්වත්ත දයාබර පියාණන්ට සහ ගාමිණී කුඹලාතර මහතාටත් නමින් පරලෝ සැපත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම. අද දීශකයන්න් වහන්සේ බොරැල්ල ශ්‍රී ලංකා රාම වාසී පූජ්‍යපාද උන්වතුරු බුබුලේ පියදස්සී ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ධර්ම ශ්‍රවණාභීලාසි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වත්නි අද දවසේදීත් පින්වත් ඔබ සෝදානම් වන්නේ වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව තුලින් විකාශය වන තවත් එක්තරා ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නට අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වය දරන්නේ සුජීවා මල්වත්ත මහත්මිය විසින් එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ වසර 33කට පෙර පරලෝසපත්තන්ට දුන ආදරණීය පියාණන් වන ප්‍රේමරත්න මල්වත්ත සහ ගාමිණී කුබලාතර මහතා හට නැසී ගිය සියලුම නැ හිතබෙතුන් හට පරලොවින් පුණ්‍යානුමෝදනා කරන්නට. ඉතින් ඒ ප්‍රධාන අරමුණ මූලික ස්ථානයේ තියාගෙන දායකත්වයේ දරන්නේ සුජීවා මල්වත්ත මහත්මිය විසින් දායකත්වයේ ගෙන කටයුතු කරන පින්වන්ත එතුමියටත් ඒ වගේම වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ශ්‍රවණය කරන වාසනාවන්ත පින්වත් ඔබටත් මේ දේශනාව අවසානයේදීම මගඵල පිළිවෙලින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා කියන උදාර ප්‍රාර්ථනාව සිත් තුළ ධාරණය කරගනිමින් ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙමු පින්වත්නි අද අපි මේ ධර්මානුශාසනාව ඔස්සේ සාකච්ඡා කරන්නේ අපේ ශරීරයේ තියෙන අනිත්‍යතාවය පිළිබඳව. අපේ ශරීරය පිළිබඳව පින්වත්නි නිරන්තරයෙන්
අනිත්‍ය සංඥාව වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට. ඉතින් ඒ නිසා අපේ මේ මනුෂ්‍ය ශරීරය තුල වගේම මේ සංසාරගත සත්වයාගේ ශරීරයන් තුල තිබෙන අනිත්‍ය සංඥාව පිළිබඳව අපි අද මේ ධර්මානුශාසනාව ඔස්සේ සාකච්ඡා කරමු. පින්වත්නි, අපි දන්නවා අපි ඉපදිච්ච දවසේ අපට මේ වගේ ශරීරයක් තිබුණේ නැහෙනේ. අපි ඉපදෙද්දී හරියට මේ පතක් තරම් වෙච්ච ශරීරයක් තමයි අපට තියෙන්නේ. ඒ කියන්නේ අල්ලක් වගේ විශාල ශරීරයක්. එවන් කුඩා ශරීරයක් දරාගෙන මේ ලෝකෙට ආපු අපි අද මේ වෙද්දි පින්වත්නි සමහර අයගේ ශරීර දිහා බැලුවට පස්සේ රාගය උද්දීපනය කරවන, ද්වේෂය උද්දීපනය කරවන, කාමය උද්දීපනය කරවන, සමහරුන්ගේ ශරීර දිහා බැලුවට පස්සේ බය උද්දීපනය කරවන මේ වගේ ශරීරාංග වලින් යුක්ත මිනිස්සු ඉන්නවා. ඉතින් පින්වත්නි, අද මේ ධර්මානුශාසනාව ඔස්සේ අපි සාකච්ඡා කරන්නේ අපේ ජීවිතය, මේ ලැබූ මනුස්ස ජීවිතය තුළ අපි ලැබූ මනුෂ්‍ය ශරීරයෙන් අපි නිරන්තරයෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය සිහිපත් කරගෙන අපේ ජීවිතය මේ අනිත්‍ය සංඥාව වඩන්නේ, අපේ ශරීරය තුළ තියෙන අනිත්‍ය සංඥාව වඩන්නේ කොහොමද කියන කාරණාව තමයි අද අපි මේ දේශනාව ඔස්සේ සාකච්ඡා කරන්නේ. පින්වත්නි, ඔබ දන්නවා ඒ කුඩා කාලේ ඉඳලා වයස යන්න යන්න අවුරුද්ද 9, අවුරුද්ද 2, 3, 4 ඔහොම වයස යන්න යන්න අපේ ශරීරය කෙමෙන් මුහුකුරා යනවා. එතකොට පින්වත්නි, අපි දකින්න ඕනේ මේ ශරීරය වෙනස් වෙන බව, වෙනස් වෙන සුළු බව අපේ විඥාණය තුලින් ප්‍රඥාවෙන් දකින්න ඕනේ. පින්වත්නි, ගොඩාක් දෙනෙක් මේ ශරීරය තුල වෙනස් වෙන ස්වභාවය දකින්න නැති නිසා තමයි රාගයෙන් මත් වෙලා, කාමයෙන් මත් වෙලා, මෝහයෙන් මත් වෙලා මිනිස්සු පරිහානියට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි, දහම දන්න ප්‍රඥාවන්තයා ශරීරයේ තියෙන කුණප කොටස් පිළිබඳව නිරන්තරයෙන් අනිත්‍ය සංඥා, අනත්ත සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, මේ ආදී වශයෙන් පින්වත්නි සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංකාරේසු අනිච්ච සංඥා කියන ආකාරයට මේ ශරීරයේ තියෙන කුණප කොටස් පිළිබඳව නිරන්තරයෙන් සිහියෙන් ඉන්නවා. දැන් බලන්න පින්වත්නි, අපේ ඇස, කන, දිව, නාසය, ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියන්, මේ රූපය, මේ හැම දෙයක්ම පින්වත්නි අපේ ශරීරයට අයිති වෙන දේවල්නේ. මේවා තුල පින්වත්නි අපිට කවද නමුත් දවසක අහිමි වීම කියන දේ ඇති වෙන්නේ නැද්ද? බලන්න මේ අපේ ඇවිදන් යන කකුල් දෙක, කෙනෙකුට දියවැඩියාව තියෙනවා. මේ දියවැඩියාව තියෙන කෙනා පින්වත්නි අරගෙන බලන්න, මේ දියවැඩියාව තියෙන කෙනාට කකුලේ තුවාලයක් ආවොත් ඒක විශාල වෙලා ඒ තුවාලය දවසින් දවස ලොකු වණයක් බවට පත් වෙනකන් පින්වත්නි ඒක දරුණු වෙනවා. දරුණු වෙලා ඉස්පිරිතාලේ නතර කරාට පස්සේ මේ කකුල කපන්න කියලා කියනවා. කියපු ගමන් පින්වත්නි අර කකුලේ අයිතිකාරයා කියලා හිතන් ඉන්න මම ගොඩාක් විපිලිසර භාවයට පත් වෙනවා. ඒ කියන්නේ වික්ෂිප්ත වෙනවා. ඇයි එතන අපි වික්ෂිප්ත වෙන්නේ පින්වත්නි? මම හිතන් හිටියා කකුල මගේ කියලා. දැන් මම අවබෝධයෙන් අත්දැකීමෙන් මේ කියන්නේ, මම පින්වත්නි මගේ ජීවිතේ ඕන තරම් දැකලා තියෙන ස්වාමීන් වහන්සේලාගේ කකුල් කපලා, සමහර ගිහියත්තන්ගේ කකුල් කපලා මේ දියවැඩියාවට පින්වත්නි. එතකොට මම මෙතන ගලපලා ගන්න ධර්ම කාරණාව තමයි, එතකොට දැන් මේක අපිට වුණොත් අපේ කකුල අහිමි වෙනවා, අපේ අත අහිමි වෙනවා, සමහර විට ලොකු ඇක්සිඩන්ට් එකක් වෙනවා, වාහන අනතුරකින් අපේ ශරීරයේ කොටසක් අයින් කරන්න වෙනවා. එතකොට පින්වත්නි අපි කොච්චර වික්ෂිප්ත වෙනවද බලන්න, අන්න එතනට තමයි පින්වත්නි මේ දේශනාව ගොඩාක් අදාළ වෙන්නේ. සමහර විට මේ දේශනාව ශ්‍රවණය කරන කෙනෙක් ඒ වගේ විපත්තියකට පත් වෙලා, සමහර විට ඒ වගේ තමන්ගේ ශරීරාංග අහිමි වෙලා ඉන්න කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. පින්වත්නි අපි හරි වාසනාවන්තයි, මොකද උත්පත්තියෙන් ශරීරාංගෝපාංග අහිමි වෙච්ච මිනිස්සු කොච්චර ඉන්නවද බලන්න. උත්පත්තියෙන් පින්වත්නි, උත්පත්තියෙන් අත නැහැ, උත්පත්තියෙන් කකුල නැහැ, උත්පත්තියෙන් ශරීරයේ ඇස් දෙක පේන්නේ නැහැ, කන් දෙක ඇහෙන්නේ නැහැ. මේ ෂණ සම්පත්තිය කියලා කියන්නේ පින්වත්නි හරි දුර්ලභයි. ඉතින් මේ ජීවිතය තුළ පින්වත්නි අපිට මේ ලැබිච්ච
ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතයේ මේ ශරීරයේ පින්වත්නි අපිට ඒකාන්ත වශයෙන් පවත්වාගෙන ස්ථීරව පවත්වාගෙන යාමට පුළුවන් කමක් නැහැ. මේක ටිකෙන් ටික වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන ස්වභාවය ප්‍රඥාවෙන් යුක්තව දකින කෙනා. ඒ කියන්නේ ප්‍රඥාවන්ත ඇසකින් දකින්න ඕනේ. අපි නිකන් මේ මස් ඇස් දෙකෙන් දැක්කට හරියන්නේ නැහැ. ආ දැන් අපි ඩිස්ප්ලේ එකක දාලා පෙන්නනවා මේ පොඩි ළමයාගේ ශරීරය. ඒ ළමයාම අවුරුදු දෙකේදී මෙන්න, තුනේදී මෙන්න, හතරේදී මෙන්න, පණහේදී මෙන්න කියලා පෙන්නුවාට මේ මස් ඇස් දෙකෙන් බැලුවට හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝනේ ඇස් හතරක් තියෙනවා කියලා. මොනවද ඒ ඇස් හතර? මසැස, මනැස, පනැස, දිවැස. අන්න ඒ ඇස් හතර පින්වත්නි. ඒ කියන්නේ මසැස කියලා කියන්නේ මේ මස් ඇස් දෙක. අපි මේ රූප දකින ඇස් දෙක. මනස කියලා කියන්නේ පින්වත්නි මේ මනෝවිඤ්ඤාණයට. පනැස කියලා කියන්නේ පින්වත්නි ප්‍රඥාවට. දිවැස කියලා කියන්නේ දිබ්බචක්කු ඥාණයට. එහෙනම් ඔය හතරෙන් අපි දකින්න ඕනේ පනැස. පනැස කියලා කියන්නේ ප්‍රඥාවෙන් දැකිය යුතුයි. ශරීරය දිහා ප්‍රඥාවෙන් බලන කෙනා කවදාකවත් ශරීරයේ තමන්ට අහිමි වෙද්දී විපිලිසර භාවයට පත්වන්නේ නෑ පින්වත්නි. දැන් මරණ මංචකය කියන්නේ ඊටම භයානක එකක්නේ. භයානකයි කියලා පින්වත්නි හඳුන්වන්නේ ඔය බය තියෙන්නේ රූපයට ඇලීමෙන් හිටියොත් තමයි ඔය බය වැඩි වෙන්නේ. දැන් අපි ශරීරයට අපේ ශරීරයට ගොඩාක් ආසයි. දැන් මැරෙන්න හදන කෙනෙක් ඉන්නවා. ඒ මැරෙන්න පණ අදින කෙනා රූපයට ආසාවෙන් නැවතත් ශරීරයට එනවා. ඔබ දැක්ක පහුගිය දවසක අර එක මේ අපේ රටේ ප්‍රසිද්ධ ප්‍රදේශයක එක ඉස්පිරිතාලයක එක රෝහලක මේ මිනිස්සෙක් මැරිලා දොස්තර මහත්තයා කියනවා මේ මිනිස්සයා මැරිලා ඉන්නේ. ඉතින් මෝචරියට යවනවා. මෝචරියට යවුවයින් පස්සේ මේ මිනිස්සයාට පණ එනවා. පින්වත්නි මේක මම නම් මේ ගැන හොඳට අධ්‍යයනය කරලා තියෙනවා. මරණය, අන්තරාභවය, කර්මය සහ පුනර්භවය කියන කාරණාවන් මත මම මේ ගැන හොඳට දන්නවා. පින්වත්නි මේ පිළිබඳව ගොඩාක් ඒ කියන්නේ රිසර්ච් එකක් වශයෙන් කරනවා නම් පින්වත්නි ඔබ භාවනා මානසිකාරය තුල ශරීරයට පුළුවන් තරම් ආසාවෙන් ඉන්න මිනිස් වරන් බලන්න. ශරීරයට පුළුවන් තරම් ආසාවෙන් ඉන්න මිනිස්සු. ඒ කියන්නේ තමන්ගේ ශරීරයේ දැන් කියමුකෝ ඔබට දරුණු පිළිකාවක් ඇති වෙනවා. පිළිකාවක් ඇති වෙලා පින්වත්නි ඒ පිළිකාවේදී දෙන එන්නතක් තියෙනවා කීමෝ කියලා එන්නතක්. ඒ කියන්නේ ඒක එන්නක් කරන නැත්නම් ඒ බෙහෙත් පානය කරන්න දෙනවා. ඒ කීමෝ එක දුන්නයින් පස්සේ පින්වත්නි තමන්ගේ ශරීරයේ තියෙන මේ කේශ කලාපය හැලිලා යනවා. රෝම කූප හැලෙනවා. පින්වත්නි ඒ ඉන්ජෙක්ෂන් එක නිසා. එතකොට ඒ කීමෝ එක දෙද්දි පින්වත්නි සමහරු කැමති නැහැ ඒක ගන්න. දැන් මහරගම අපේක්ෂා රෝහලේ බෙහෙත් ගත්ත ඒ කියන්නේ මේ පිළිකාවට බෙහෙත් ගත්ත අම්මා කෙනෙක් මාත් එක්ක මේ පිළිබඳව සාකච්ඡා කරන ගමන් කිව්වේ කැමති නැහැ මොකද ලස්සන්ට ඉන්න කැමති අය මේක ගන්න කැමති නැහැ. පින්වත්නි රූපය ලස්සන්ට කොච්චර තියාගන්න හැදුවත් අභ්‍යන්තරයෙන් පින්වත්නි කුණු වෙනවා. ඔබ දන්නවා නේද ලෝක ප්‍රසිද්ධ ගායකයෙක් හිටියා මයිකල් ජැක්සන් කියලා. මේ ලෝක ප්‍රසිද්ධ ගායකයෙක් පින්වත්නි. මෙයාගේ මියුසිකල් ෂෝ වලට මෙයා මිය යද්දිත් පින්වත්නි කෝටි ගාණක් ඩොලර් බිලියන කෝටි ගාණක් අරගෙන තමයි තිබ්බයි කියලා කියන්නේ. මෙයා ගත කරපු ජීවිතේදී මෙයා වෛද්‍යවරුන්ට කියනවා මේ මයිකල් ජැක්සන් කියනවා වෛද්‍යවරුන්ට කාර්ය මණ්ඩලේ 50ක් බැඳෙන්න ඕනේ. තමන්ගේ ශරීරයේ එක එක කොටස් වලට එක එක වෛද්‍යවරයා ගානේ මයිකල් ජැක්සන්ට ඉන්නවා. එතකොට පින්වත්නි මේ මයිකල් ජැක්සන් ගොඩක් වෙලාවට තමන්ගේ සෞඛ්‍ය සම්පන්න බව බැලුවා. වයසට යද්දි රූපය ආරක්ෂා කරගන්න ඕන නිසා තමන්ගේ මූණේ ලස්සන තියාගන්න ප්ලාස්ටික් සැත්කමක් කළා. කියන්නේ රූපය ලස්සනට තියාගන්න ඕන නිසා මූණ වැරහැලි වෙන්නේ නැති වෙන්න ප්ලාස්ටික් සැත්කමක් කළා. මේ ප්ලාස්ටික් සැත්කම කරාට පින්වත්නි ඇතුලෙන් තමන්ගේ මුව නරක් වුණා. ඒ කියන්නේ මයිකල් ජැක්සන්ගේ මූණ කුණු වුණා. එතකොට මෙයාගේ මූණ අභ්‍යන්තරයෙන් කුණු වෙලා තමයි මෙයා මිය ගියේ. පින්වත්නි බලන්න රූපයේ තියෙන අනිත්‍යතාවය කතරම්ද කියන එක. එතකොට පින්වත්නි දැන් අර විදිහට ගත්තයින් පස්සේ මිනිස්සු රූපය වෙනස් වෙනවට කැමති නෑ පින්වත්නි. රූපය වෙනස් වෙනවට මිනිස්සු කවදාකවත් කැමතිද? කැමති නෑ. හැමදාම දකින්න කැමති එකම රූපයයි. මේ අර විශාරද සුනිල් එදිරිසිංහ
මේ ගුරුතුමා සින්දුවක කියනවා පින්වත්නි එදා ළඟ සිට දුටුව ඔබ නොව මෙදා දුර සිට මා දකින්නි ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් සමීප වෙලා කෙනෙක් දිහා බලද්දී එයාගේ රූපය අපේ විඥාණයට යනවා මේට අවුරුද්දකට කලින් ඔබව මම දැක්කනම් අනිවාර්යෙන් පින්වත්නි අවුරුද්දකට පස්සේ ඒ දකින රූපය මට මතකයි සමහර විට අමතකයි නැත්නම් සමහර විට විඥාණය තුළ හොඳට ලස්සන ඇසට ප්‍රියමනාප දෙයක් රූපයක් දැක්කනම් ඒක හොඳට විඥාණය තුළ රැඳෙනවා පින්වත්නි එතකොට ඒක තමයි මේ ලෝකෙ ඉතින් ස්ථීර පැවැත්මට හේතුවක් කියලා කියන ලස්සන තමයි ඉතින් පින්වත්නි ලස්සන දිහා දකලන මිනිස්සු ලස්සන නිසා තමයි කසාද බඳින්නේ ලස්සන රූමත්කම තමයි හොයන්නේ ධනවත්කම තමයි ලස්සන බව තමයි හැම පැත්තකම හොයන්නේ පින්වත්නි අනිත් මිනිස්සු බලන්නේ නැහැ පින්වත්නි ගුණවත්කම මේවා බලන්නේ ඉතින් ලෝකේ පැවැත්මට හේතුවක් කියන්නේ ලස්සන තමයි ඉතින් කොහොම නමුත් පින්වත්නි මෙන්න මේ රූපය අවුරුද්දකින් පස්සේ දකිද්දිත් හොඳට මතකයිනේ එතකොට මේ රූපය පිළිබඳව ඔබේ ඒ මතකය පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැද්ද අපි කියනවානේ ඔයා කෙට්ටු වෙලා අනේ ඔයා මහත් වෙලා ඈ තව ටික ලස්සන වෙලා එහෙම කියලා අපි කියනවා කිව්වට පින්වත්නි ගත වෙන ෂණයත් ඇති අපේ රූපය වෙනස් වෙන්න ලස්සන කාන්තාවක් හිටියා පින්වත්නි මේ කාන්තාවට පුරුෂයන්ගෙන් ගැළවිල්ලක් තිබ්බේ නැහැ දකින දකින පුරුෂයා මේ කාන්තාවගේ අත ගන්න අහනවා මම ඔයාට ආදරෙයි බැරිද මාත් එක්ක විවාහ වෙන්න මේ කාන්තාව හැමෝටම කිව්වේ බෑ කියලා දවසක් එක කෙනෙක් දාමරික මිනිස්සෙක් ඇවිල්ලා මේ කාන්තාවට කියනවා විවාහ වෙන්නේ නැත්තම් මම ඔබට පාඩමක් උගන්වනවා මාව අනිවාර්යෙන් කසාද බඳින්න ඕනේ. ඒ වෙලේ පින්වත්නි මේ කාන්තාව කියනවා මං කැමති නෑ උඹට. ඈ මම කැමති නෑ. පුළුවන් දෙයක් කරපන් කියලා කිව්වා. පින්වත්නි අන්තිමට මේ මිනිස්සයාගේ හිතේ අර කාන්තාව කෙරෙහි එන රාගයත් එක්ක ඇති වෙන්නේ මොකද්ද? ද්වේෂයක් ඇති වෙන්නේ. මේ මිනිස්සයා දකින්නේ කාන්තාවගේ රූපය විතරයිනේ. ඒ රූපය කෙරෙහි ඇලීමෙන් මේ මිනිස්සයා මොකද කළේ? ඇසිඩ් බාල්දියක් අරන් ඇවිල්ලා මේ කාන්තාවගේ මූණට ගහලා දැම්මා. ඒ කාන්තාවගේ අර ලස්සනට තිබිච්ච මූණ සම්පූර්ණම විරූපී වෙලා ගියා. දැන් හොඳට ඉන්නවා. නමුත් පින්වත්නි මූණ සම්පූර්ණ විරූපී. රූපය කියන්නේ පින්වත්නි ඒකයි කියන්නේ తాවකාලික දෙයක් පමණයි. රූපය කියන්නේ తాවකාලිකයි. මේක ස්ථීරව රඳාපවතින. හැබැයි පින්වත්නි වයසට ගියාට පස්සේ අපි කියන්නේ ලස්සනට ඉන්න එපයි කියනව නෙමෙයි. කවුරුත් ලස්සනට ඉන්න ඕනි. හොඳට ඇඳලා පැළඳලා කාලා බීලා සතුටින් හිතේ ධර්ම ප්‍රීතිය තියාගෙන ධර්මානුකූල ප්‍රතිපදාවක් තුල ඉන්න ඕනි. කියන්නේ කවදාවත් බුදුහාඳුරු කියලානේ අපිරිසිදුව ඉන්න මේ රූපේ දිරනවා වැඩක් නැහැ. ඒක ඒක අනිත්‍ය ගැන හිත හිත අපිරිසිදු වෙන්න. බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාරන්නේ පින්වත්නි හැම අතකින්ම පිරිසිදුවට ධර්ම මාර්ගයේ වඩාගෙන පුලුවන් තරම් රූපේ අනිත්‍ය දකින්න. ලස්සනට ඉන්න රූපේ අනිත්‍ය දකින්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලස්සන දේවල් ලස්සන විදියට දැකේ යුතුයි. දැන් කෙනෙක් දිහා අපි යමෙක් දෙපාරක් හැරිලා බලන්නේ ඒ දේ ලස්සන නිසා. සමහර විට එයා ලස්සන නිසා. අපි දකින යම් රූපයක් පණ නැති දෙයක් වෙන්න පුළුවන්. ඒ දෙයට හිත ගියපු නිසා තමයි දෙපාරක් හැරිලා බලන්නේ. කොහොම නමුත් පින්වත්නි මේ පවතින රූපය මේ විනාඩි ගානක්වත් නැහැ. වෙනස් වෙලා තියෙන්නේ. ගොඩක් කල් ඕන නැහැ. වෙනස් වෙන්න පින්වත්නි එක මිනිත්තු එක තප්පරේ ඇති. ඉතින් ඒ නිසා පින්වත්නි රූපයේ අනිත්‍යතාවය පිළිබඳව විඥාණය තුළින් ප්‍රඥාවෙන් ඔබ දැකිය යුතුයි. බලන්න එහෙනම් මේ ඔක්කොගෙම මම කිව්වේ එකයි දැන් අපිට පින්වත්නි අපි රූපය කෙරෙහි ගොඩාක් ආසාවෙන් තමයි අපි ඉන්නේ. රූපය ගැන ගොඩාක් අපි අවධානයක් යොමු කරනවා. රූපේ වැරහැලි වෙලා යනවා නම් පින්වත්නි ඒවට සමහරු ඉන්නවා ඉන්ජෙක්ෂන් කටු ගන්නවා. සමහරු පෙති බොනවා එක එක දේවල් කරනවා පින්වත්නි. ඇයි රූපේ ලස්සනට තියාගන්න. සමහරු ඉන්නවා පින්වත්නි දැන් ওই ටීවී වල වගේ රූපවාහිනී දාන්නේ ටෙලිනාට්‍ය බලද්දි ඕන තරම් දානවා පින්වත්නි ඇඩ්වර්ටයිස්මන්ට් ඒ වගේ ඒ කියන්නේ දැන්වීම් දානවා ඒ වගේ පින්වත්නි කියන්නෙම රූපය ආරක්ෂා කරගන්න ගාන ඒවයි රූපය ආරක්ෂා කරගන්න බොන ඒවයි විදින ඒවයි මේ හැම දෙයක්ම පින්වත්නි මේවා තුල අපි දකින්න ඕනේ පුළුවන් තරම් අපේ රූපය ආරක්ෂා කරලා දෙන නෙවෙයි
කෙනෙකුගේ රාගය අවසන්, කෙනෙකුගේ ද්වේෂය, කෝපය අවසන් හේතුවක් වෙනවා අපේ රූපය. ඒ නිසා අපි රූපය උපයෝගී කරගෙන අඩුම ගානේ ඔබ අඳින ඇඳුම ඔබ අඳින ඇඳුම උපයෝගී කරගෙන කෙනෙක්ගේ රාගය අවසන් බලනවා නම් ඒක පින්වත්නි දරුණු ගණයක් කුසලයක්. පින්වත්නි කිසිම මොහොතක ඔබ හිතන්න එපා ඔබ ඔය බාගෙට වැහිච්ච ඇඳුම් ඇඳගෙන පාරේ යද්දි සමහර කාන්තාවෝ ඉන්නවා අපි දකිනවා. පින්වත්නි දැක්කට පස්සේ හිතනවා ඇඳුම් නොඇඳනම් හොඳයි කියලා. ඒ කියන්නේ පින්වත්නි ඒ මිනිස්සු තනිකරම මහා පාරේ අර ලෝකපාලක ධර්ම දෙකනේ පින්වත්නි ලැජ්ජාව සහ බය කියන එක. ඒ ලැජ්ජාවත් සහ බයත් දෙකම නැතිව මේ මහා පාරේ ගමන් කරන්න පින්වත්නි. ඉතින් ඒ නිසා අපි කෙනෙකුගේ රාගය අවසන් හොඳ නැහැ. සමාජයේ අපරාධ වැඩි වෙන්නේ සමහර ළමයින්ව දූෂණය වෙන්නේ ස්ත්‍රී දූෂණ බාල අපරාධ මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ පින්වත්නි මේ රූපය පිළිබඳ මිනිස්සුන්ට අවබෝධයක් වැටහීමක් නැති නිසා. එහෙනම් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ මේ රූපයේ තියෙන වෙනස් වෙන ස්වභාවය අවබෝධයෙන් දැකිය යුතුයි. අනවබෝධයෙන් නෙමෙයි පින්වත්නි අනවබෝධයෙන් දකින මිනිස්සු ඉන්නවා. හැබැයි අනවබෝධයෙන් දැක්කොත් මොකද වෙන්නේ? අනවබෝධයෙන් දකින කෙනා පින්වත්නි කවදා නමුත් දවසක මේකට අහු වෙනවා. හැබැයි අවබෝධයෙන් දකින කෙනා මේකට අහු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි බ්‍රහ්මචර්යාව රකින්න කෙනා කවදාකවත් මේ රූපය කෙරෙහි ඇලීමක් හට ඇලීමක් ඇති කරගන්නේ නැහැ. බ්‍රහ්මචාරී කෙන වෙන කෙනා. එතකොට පින්වත්නි එයාට කිසිම දවසක රූපය ගැන ඇලීමක් තැකීමක් ගැටීමක් ඇතිවන්නේ නැහැ. පින්වත්නි බලන්න එහෙනම් මේ ලෝකේ අපිට මේ තියෙන රූපය වෙනස් වෙලා යන විදිය මම පින්වත්නි කල්පනා කරන්නේ නිරන්තරයෙන් මම අවුරුදු 5 දී හිටිය කොහොමද මං අවුරුදු 10 දී හිටිය කොහොමද දැන් මේ වයසේදී මම ඉන්නේ කොහොමද කියන කාරණාව. එතකොට මට වැටහෙනවා පින්වත්නි මම නම් නිරන්තරයෙන් භාවනා මානසිකාරය තුල මම කල්පනා කරනවා මගේ රූපය තව අවුරුදු 10කින් මීටත් වඩා වෙනස් වෙනවා. මේ රූපය වෙනස් වෙනවායි කියලා කියන්නේ ගත වැරහැලි වෙනවා, ඇවිද ගන්න බැරි වෙනවා, අතපය වාරු නැති වෙනවා, විඥානය තුල පින්වත්නි මතක ශක්තිය, ධාරණ ශක්තිය නැති වෙලා යනවා. මේකනේ අපි කියන්නේ මෙන්ටලි අවුට් කියලා කියන්නේ අවුරුදු 70 80 පැන්නයින් පස්සේ ගොඩාක් අයට මතකය නැති වෙනවා. ඒ එහෙම මෙන්ටලි අවුට් කියලා කිව්වට මේ දේශනාව ශ්‍රවණය කරන වයසක අම්මලා ඉන්න හොඳට ධර්මයේ තේරෙනවා. නමුත් පින්වත්නි දැන් ඔබම දන්නවා සමහර අම්මලා අපිත් එක්ක කතා කරද්දී කියනවා පින්වත් වයසක වයෝවෘද අම්මලා හාමුදුරුවනේ මම ටිකක් වයසයි මට මතක නැති වෙනවා. එහෙම කියලා අපිත් එක්ක කතා කරද්දී මේ මාත් එක්ක කතා කරද්දී කියලා දිනවා පින්වත්නි. එතකොට මේ වයසට යද්දී ඇයි මතක ශක්තිය නැති වෙන්නේ? ඒක තමයි පින්වත්නි අපිට මේ ලැබිච්ච රූපය තුල පුළුවන් තරම් ධර්මයේ තුල හැසිරෙන්නේ තරුණ කාලේ. තරුණ කාලේ තමයි ධර්මයේ තුල හැසිරෙන්නේ පුළුවන් තරම්. වයසට ගියාට පස්සේ අමතක වීම එක්ක අපේ ජීවිතය තුල වඩන්න පුළුවන් මග ඇහිරිලා යනවා. එතකොට පින්වත්නි කල්පනා ශක්තිය නැති වෙනවා. මේ කරපු දේ මේ අමතකයි, මේ කියපු දේ මේ අමතකයි. එතනින් පස්සේ පින්වත්නි තමන්ට පරලොවට යන සූදානමින් ඉන්න ජීවිතයක් තමයි ගත කරන්න වෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි ඔබ හොඳට අවබෝධයෙන් යුක්තව මේ රූපය පිළිබඳව භාවනා මානසිකාරයකින් ඉන්න. මට මේ ලැබිලා තියෙන රූපය තව අවුරුදු 10ක් යද්දී එහෙනම් ඉවර වෙලා යනවනම් ඒ කියන්නේ විනාශ ස්වභාවයට පත් වෙනවනම් මට කියන්න බෑ හෙටම මේක හෙට මැරුණොත් පින්වත්නි මොකද වෙන්නේ? කුණු වෙලා අනිත් පහවදා වෙද්දී ඕජස් ගලලා පණෝදායි. ඉතින් ඒක තමයි ස්වභාවය. නමුත් එතනින් මෙහාට පින්වත්නි අපි හිතනවා නම් මේ රූපය පිළිබඳව ඇත්ත වශයෙන්ම මේක හොඳට භාවනා මානසිකාරයකින් කල්පනා කරනවා නම් පින්වත් ඔබ වහවහාම අප්‍රමාදී වෙනවා. ඔබ මේ රූපය උපයෝගී කරගෙන කිසි කෙනෙක්ගේ රාගය අවසන්, ද්වේෂය අවසන්, මෝහය අවසන් උත්සාහ කරන්නේ නැහැ පින්වත්නි. ඔබ නිරන්තරයෙන් උත්සාහ කරන්නේම ධර්මාවබෝධය සාක්ෂාත් කරගන්න මේ සිහිය නැති වෙලා යන සිහියෙන්. ඒ කියන්නේ දැන් මේ රූපයට එක ගෝචර වෙන දේවල්නේ වටපිටාවෙන් එන ශබ්ද, ගන්ධ, රස, රූප, ස්පර්ශ මේවා.
කොට පින්වත්නි මේවා තුලට එන අවදි වෙන සිහිය නැති වෙනවා අපිට ඒක ඒකයි අර කියන්නේ වයසට යද්දි සිහිය විකල් වෙනවා ඉතින් ඒ සිහිය නැති වෙද්දි මේ කියපු දේ මේ අමතක වෙනවා නම් අපි පුළුවන් තරම් මේ කාලය තුල පින්වත්නි අප්‍රමාදීව මේ ගෙවන ක්ෂණයක් ක්ෂණයක් මොහොතක් මොහොතක් පාසා ධර්ම මාර්ගය තුල ජීවත් වෙන්නට අපි ඒකාන්තයෙන්ම උත්සාහ කළ යුතුයි ධර්ම මාර්ගය තුල ජීවත් වෙන්න අපි ඒකාන්තයෙන්ම උත්සාහ කරන්න ඕනේ පින්වත්නි මොකද මේ ජීවිතේ ටක් ගාලා ඉවර වෙනවා අපි දන්නවා මනුස්ස ජීවිතය කියන්නේ හරිම අල්පයි අවුරුදු 50ක් 60ක් ජීවත් වෙයි පරමාවුෂ එතනින් අපේ ජීවිතය ඉවරයි එතනින් පස්සේ තමයි පින්වත්නි අපි බලන්න ඕනේ ඊළඟ භවය පටන් ගන්නෙ එතනින් පස්සේ ඒ ඊළඟ භවයේදී පින්වත්නි මේ රූපය ಉಪಯೋಗී කරගෙන කෙනෙක්ගේ රාගය ඇවිස්සුවොත් අපි මේ ජීවිතේ ලැබලා තියෙන රූපය ಉಪಯೋಗී කරගෙන කෙනෙක්ගේ ద్వේෂය ඇවිස්සුවොත් මෝහය ඇවිස්සුවොත් මේවා කර කර හිටියොත් නම් පින්වත්නි කවදාකවත් ඊළඟ ආත්මෙ නෙවෙයි සංසාර ආත්ම කප් කියලා සුවහස් ගානක් ගියත් ගැලවෙන්න නම් හම්බෙන්නේ නැහැ බලන්න කොච්චර ඉන්නවද කියලා මේ රූපය ಉಪಯೋಗී කරගෙන මිනිස්සුන්ගේ කාමයේ අවසන මිනිස්සු දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම ටෙලිනාට්‍යවල රංගපාන නාටිකාංගනාව ගන්නකො බලන්න රූපේ නිසා මොකද්ද කරන්නේ මිනිසුන්ගේ රාගය අවුස්සනවා මම මේ කියන්නේ දැන් රංගපාන එක මේ ධර්ම දේශනාව ඇහුවට පස්සේ රංගපාන මිනිස්සු රංගපාන එක නතර කරයි මේ බණක් කරලා රංගපාන එක නතර කරයි පින්වත්නි කවදාවත් වෙන්නේ නැති වැඩක් ඉතින් කොහොමාරි මම මේ කියන්නේ මේකෙදී අපි හොඳට සිහිබුද්ධියෙන් ඉන්න ඕනේ ඒ නිලිය කරන්නේ ඒ නිලියගේ ජොබ් එක නිලියක් අපි නාටිකංගනාවක් අරන් බලන්නකෝ ඒ ඇය කරන්නේ ඇයගේ රැකියාව ඉතින් අපි ඇයගේ දිහා දැකලා රාගය උපද්දවාගෙන ওই නිලියකට පින්වන්නේ දවසකට කෝල්ස් කීයක් එනවද ඇයගේ රූපය නිසා තමයි මේ කෝල් එන්නේ ඔක්කොම එතකොට පුරුෂයන් කීයක් නම් ඇයගේ අත පතන වැද්ද ලෝකේ ඉන්න මිනිස්සු කීයක් නම් ඇයි කෙරෙහි රාගයෙන් බලන වැද්ද පින්වත්නි ඕකට ලස්සන කතාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන දවසක් එනවා තාලපුට කියන නළුවෙක් තාලපුට කියලා කියන්නේ ලස්සන නළුවෙක් ඇවිල්ලා පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ මුණ ගැහිලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස අපිට මේ අපේ මේ රූපය උපයෝගී කරගෙන මිනිස්සුන්ගේ සතුට වැඩි කරනවා අපි අපි මිය ගිහින් සුගතියේ උපදිනවයි කියලා මිනිස්සු කියනවායි කියලා. ඒ සුගතිය අපි ඉපදෙන්නේ පහස කියන සුගතියේ කියලා. තාලපුට හිතන් ඉන්නේ එහෙමයි. අපි යන්නේ දිව්‍ය ලෝකෙ කියලා තමයි හිතන් ඉන්නේ. දැන් සමහරු මිය ගියාට පස්සේ කියනවා එහෙ ලස්සනට ඇති. එහෙ තමයි දැන් ලස්සනට තියෙන්නේ. දැන් නලු නිලිය මිය ගියාට පස්සේ කියන්නේ නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ හැම කෙනෙක්ම තමන්ගේ ශරීරය ප්‍රයෝගී කරගෙන මිනිස්සුන්ගේ රාගය අවසන්නේ දේශය අවසන්නේ මම මේ රංගපානවට විරුද්ධව කතා කරනව නෙමෙයි මිනිස්සුන්ගේ පින්වත්නි අපි ප්‍රඥාව අවදි කරන්නයි බණ කියන්නේ අපි නැත්තම් මිනිස්සුන්ට විහිළුවක් එන්න මිනිස්සුන්ට මේ යම් දෙයක් කියලා මිනිස්සුන්ගේ පිරිකරේ ගන්න ඊට පස්සේ මිනිස්සුන්ට අවවාදයක් නොදී මිනිස්සුන්ගේ හිත අර හිත අත ගන්න ඔළුව අත ගන්නවා වගේ ඔළුව අත ගාලා එහෙම නෙමෙයි පින්වත්නි හොඳට අවබෝධ කරගන්න ඔය නලු නිලිය ඔක්කොම යන්නේ නිරයට යන්නේ. ඒ කියන්නේ තමන්ගේ ශරීරය උපයෝගී කරගෙන මේ කරන වැඩේ. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ අහනවා තාලපුට ඔබට විශ්වාසද ඔබලා පහස කියන සුගති ඉපදෙනවයි කියලා. ඒ වෙලේ පින්වත්නි තාලපුටට උත්තර නැති වෙනවා. තාලපුටට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන තාලපුට ඔය වගේ මෝඩ වෙන්න එපා කිව්වා. ඒ වෙලේ පින්වත්නි තාලපුට අහන ඇයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එහෙම කියන්නේ? තාලපුට ඔය තමන්ගේ ශරීරය උපයෝගී කරගෙන රංගපාන අනුන්ගේ කාමය උපද්දවන අනුන්ගේ රාගය උපද්දවන සියලු දෙනාම අනිවාර්යයෙන්ම පහස කියන නිරේ තමයි උත්පත්ති ලැබන්නේ. දැන් බලන්නකෝ පින්වත්නි දැන් නළුව කරන වැඩි නළුව ඔක්කොම සිවුරු පොරවගෙන රංගපානවා. නළුව මොකද කරන්නේ? සිවුරු පොරවගෙන රංගපානවා නළුව. ඉතින් නළුව අන්තිමට මේ නළුවන්ට ඇත්තටම නළුව ධර්මයේ දන්න නළුවෝ නෑ කාගෙන බීගෙන ඊට පස්සේ එහෙම ඉඳගෙන ඔන්න සිවුරු පොරවගෙන අන්න ආයි මේ සිවුරේ ඉන්න විදිය මිනිස්සුන්ට කියලා දෙනවා. අද මේ අමුතු ටෙලි නාට්‍ය මාලාවක් යනවා ටීවී එක දැම්මට පස්සේ
ඔක්කොගෙම හාමුදුරුවෝ ඉන්නවා. පොඩි හාමුදුරුවෝ ඉන්න බට්ටෝ සිවුරු පොරවාගත්ත බට්ටෝ හාමුදුරුවෝ ඉන්නවා පින්වත්නි. මේ මේගොල්ලෝ මේ කියලා දෙන්නේ පින්වත්නි අපට උගන්වන්නේ. පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලාට මේවා උගන්වන්නේ. පින්වත්නි නළුවන්ට පුළුවන් ද බණ කියන්න? නළුවන්ට බණ කියන්න පුළුවන්. නළුවන්ට පුළුවන් බොරු කරන්න. නළුවන්ට පුළුවන්කම තියෙන්නේ බොරු කරලා මේ ඒ විදිහට තමන්ගේ ශරීරය උපයෝගී කරගෙන අර විදිහට අනුන්ගේ කාමේ රාගේ අවුස්සලා ඒ විදිහට කරන්න පින්වත්නි. කවදාකවත් ශාසනයේ තියෙන සාම්ප්‍රදායික නීති රීති විනය නීති රීති වලට කාටවත් බෑ පින්වත් නිහම පහර ගන්න. කිසි කෙනෙකුට බෑ. මම දැක්ක මේ කනාට්ටේ ගොඩාක් ඇවිත් තියෙනවා. මේ ඉන්න අපේ රටේ ඉන්නේ හාමුදුරු පින්වත්නි උපරිම 20000ක් ඇති ස්වාමීන් වහන්සේලා. මේ ස්වාමීන් වහන්සේලා ටික ආරක්ෂා කරගන්න බැරුව අපි මේ දඟලනවා. දායකයන්ට අපි මේ කියන්නේ පුළුවන් තරම් මාසෙකට දාන වේලක් දෙන්නේ නැත්නම් පන්සලට ගිහින් දාන වේලක් හරි පූජා කරන්න කියලා. මොකද දානයක් මානයක් නැති පන්සල් තියෙනවා හාමුදුරු ඒත් ඉන්නවා. උයාගෙන හරි දාන ටික වළඳලා. මේ නළුව ඇවිල්ලා පින්වත්නි අමුතු බණ කියලා අන්තිමට මිනිස්සුන්ව නොමග යවල මිනිස්සු එතකොට හිතන්නේ මොකද්ද? ආ අපේ හාමුදුරු සිල්ලත් නැ නළුව තමයි සිල්ලා. මොන තරම් පින්වත්නි මෝහයෙන් ඉන්න මිනිස්සුද ඉන්නේ බලන්නකෝ. ඊට පස්සේ නළුවෝ සරණ යනවා මිනිස්සු. දැන් අර අර රටේ මහා මහා අය එද්දි වැඳගෙන ඔළුව පහත් කරගෙන ඉන්නවා වගේ නළුවෝ සරණ යනවා මිනිස්සු පින්වත්නි. ඉතින් ඒ නිසා තමන්ගේ රූපය උපයෝගී කරගෙන ওই මිනිස්සුන්ට ඔය බොරු කියන නළුවොන්ට වැඩිය නිලියන්ට වැඩිය පින්වත්නි අපේ මේ සබ්බ දුක්ඛ නිසන නිබ්බාන සච්ච කරණත්තාය කියන ආකාරයට මේ උතුම් වූ බුද්ධ චීවරයේ ගතේ දවටන් ඉන්න පින්වන්ත ස්වාමින් වහන්සේලාට ඔබ ගරු කරන්න. පින්වත්නි ඔය නළු නිලිය ඔක්කොම යන්නේ පහස කියන නිරයට බුදුහාඳුරු දේශනා කරනවා. පහස කියන නිරයට යන්නේ. මට කමන්නේ මේ බණ අහලා නළුවෙක් නිලියක් මේ ඇවිල්ලා මොනවා කිව්වත් මට කිසි ගැටලුවක් නැහැ. මට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි මිනිස්සුන්ට බණ කියන්නේ ප්‍රඥාව අවදි වෙන්න. කවදාවත් පින්වත්නි තමන්ගේ දරුවෙක්වත් යවන්න එපා රංගපාන්න. රංගණයෙන් රංගණය කියලා කියන්නේ ඒවා මේවා කියන්නේ පින්වත්නි වැඩක් නැහැ. අදාළ නැහැ. අපි අපේ ජීවිතය තුළ පුළුවන් තරම් උත්සාහ ගන්නට ඕනේ අපේ ජීවිතෙන් අන් කෙනෙකුට යහපතක් කරන්න. දරුවන්ට උගන්වන්නකෝ දොස්තර කෙනෙක් කරන්න, ඉංජිනේරුවෙක් කරන්න, ළමයා හොඳට ගුණධර්ම ඇතිව ගුණධර්ම ඇති දොස්තර කෙනෙක් කරන්න, ගුණධර්ම ඇති ඉංජිනේරුවෙක් කරන්න. එතකොට පින්වත්නි අර දුව පුතා හොඳට ඉගෙනගෙන අම්මට තාත්තට සලකනවා. තමන්ගේ රූපය උපයෝගී කරගෙන එතකොට අනුන්ගේ රාගය උස්සන්නේ නැහෙනේ. එනිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි පින්වත්නි කවදාකවත් මේ රූපය උපයෝගී කරගෙන කිසි කලෙකත් අනුන්ගේ රාගය අවසන් එපා කියලා අර තාලපුට කියන නළුවට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මම මේ කාරණාව කියන්න හේතුවක් උනේ පින්වත්නි අන්න ඒකයි. ඒ නිසා අපි මොන දේ කළත් මොන විදියට කැමරා ෆෝන් එකකින් ෆොටෝ එකක් ගහලා අපි එහෙම කළත් ඊට පස්සේ කැමරා ෆෝන් එකකින් වීඩියෝ එකක් කරලා මොන දේ කරත් අපේ රූපේ අනිත් අයට පෙන්වන්න අපි උත්සාහ කරන්න පින්වත්නි. අපේ රූපේ අනිත් අයට දක්වන්න අපි උත්සාහ කරන්න. එතනදී මොකද්ද වෙන්නේ පින්වත්නි? එතනදී කෙනෙකුගේ රාගේ ඇවිස්සුනොත් එහෙම අපි දිහා බලන් ඉඳලා ෆොටෝ එකක් දිහා බලාගෙන රාගය උත්සාහ කරන මිනිස්සු නැද්ද? ඕන තරම් ඉන්නවා පින්වත්නි. එහෙනම් මේ රූපයේ තියෙන අනිත්‍යතාවය ඒ අයට සංසාර ගමනේ වටහා ගන්න පුළුවන්ද? වටහා ගන්න බෑ පින්වත්නි. ඒ අයට අවබෝධ කරලා දෙන්න නම් ඒකාන්තයෙන්ම මේ රූපේ තියෙන අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මතාවය අවබෝධ කරලා දෙන්න නම් එයාට ධර්මය අහන්න සලස්සන්න ඕනේ. රූපයෙන් ඒ අයව කවදාකවත් ඒ අයගේ රාගය පාලනය කරන්න බෑ. කාමයන් පසුපස යන්න ඇබ්බැහි වෙච්ච කෙනා හැමදාම හොයන්නේ අද දකින රූපයට වඩා හෙට දකින රූපේ තවත් ලස්සන වෙන්න ඕනේ යාගේ ඇස් දෙකට. එතකොට හෙට දකින රූපයට වඩා අනිද්දා දකින රූපේ තවත් ලස්සන වෙන්න ඕනේ යාගේ ඇස් දෙකට. එහෙම තමයි පින්වත්නි කෙනෙක් රූපයන් පිළිබඳ ලස්සන හොයන කෙනෙක් කාමයන් පිළිබඳ ලස්සන හොයන කෙනෙක් හොයන්නේ. ඉතින් පින්වත්නි අපි දකින්න ඕනේ පුළුවන් තරම් මේ ශරීරය ලෙඩ රෝගාබාධ වලට තෝතැන්නක්. රෝග නිට්ටම් පබංගුර. ඉතින් මේ කුණු ශරීරයේ නව දොරකින් අසුචි වැගිරෙනවා පින්වත්නි. නව දොරකින් නවදොර කියලා කියන්නේ මේ කටෙන් ඊට පස්සේ නාස්පුඩු දෙකෙන්
ඊට පස්සේ ඉස්සරහෙනුයි පස්සෙනුයි හැම පැත්තෙම අදෝ මාර්ගයෙන් හැම තැනින්ම අසූචි තමයි වැగిරෙන්නේ. ඉතින් පින්වත්නි මේ මේ අසූචි වැగిරෙන මේ කුණු ශරීරයට අපි මෙච්චර ඇයි පින්වත්නි ඇලීමෙන් ගැටීමෙන් මමය මගේය කියන සංඥාවෙන් ඉන්නේ ඇයි? අපට අසනීපයක් විච්ච ගමන් පින්වත්නි අපිට අග්ගාලා විපිලිසර වෙනවා වික්ෂිප්ත වෙනවා. පින්වත්නි කලබල වෙන්නේ නැතුව සිහියෙන් ඉඳගෙන මේ ශරීරය කියලා කියන්නේ එහෙනම් අපිට නොඑක් අන්දමින් වද හිංසා පමුණුවන මහත් වූ දුක්ඛයන් ගෙන දෙන මහා තෝතැන්නක්. ඒ කියන්නේ අපේ ජීවිතය තුළ අවබෝධය ඇති කරවන දෙයක් තමයි මේ ශරීරය කියලා කියන්නේ. එහෙනම් මේ ශරීරය තුළට පින්වත්නි අපිට එන රෝගාබාධ අපට අපේ ශරීරයේ අහිමි වෙන කොටස් පිළිබඳව අපි කිසි කලෙක දුක් වෙන්න හොඳ නැහැ. දුක් වෙන්න එපා. පින්වත්නි මට මගේ ජීවිතය තුළ දැන් අද බලන්න උදාහරණයක් වශයෙන් අරන් බලන්න ඔබ යම් කිසි ඒ කියන්නේ ත්‍රස්තවාදීෙකුට හරි කාට හරි අහුවෙලා ඔබේ බෙල්ල හිස කඳෙන් වෙන් කරනවා. පින්වත්නි ඒ ඒ වෙලාවට බලන්න ඔබ ඔබ හොඳට භාවනා මනසිකාරයෙන් මේ වෙලාවේ ඉන්න ඕනේ. නැත්තම් හරියන්නේ නැහැ. මේ වෙලාවේ පින්වත්නි ඔබ මොන වගේ විඥානයක් තුල මොන වගේ කල්පනාවක් තුල ඉඳීද ඔබ? ඔබට ඔබේ දරුවෝ ස්වාමියා බිරිඳ අම්මා තාත්තා මේවා සිහිපත් වෙයි. හැබැයි දැන් වදකයන් දැන් වදකෙක් රාජදන්ඩරයට අහු වෙලා වදකයා අරගෙන ගිහින් බෙල්ල කපලා මරලා දානවා. ඒ වගේ දෙයක් වුණොතින් පින්වත්නි මොන වගේ තරම් විඥානයක මොන වගේ සිහියකින් ඔබ ඉන්නට ඕනේද කල්පනා කරලා බලන්න පින්වත්නි. හැම සංසිද්ධියක්ම කල්පනා කරන්න. ඔබ ඔබේ යන ගමන් කරන රථය ඇක්සිඩන්ට් වෙනවා, අනතුරකටපත් වෙනවා. පත් වෙච්ච ගමන් පින්වත්නි වාහනේ කොච්චර යා බෑග් තිබ්බද, වාහනේ ෆැසිලිටීස් මොනවද අදාළ නැහැ. මාරයා ඇවිල්ලා ඔබව ග්‍රහණය කරන් යන්න පුළුවන්. නැත්තම් ඔබ සදාතනික උත්පල වෙන්න පුළුවන්. මේ වෙන්න පුළුවන් දේවල් පින්වත්නි අපි මේ අර නෙගටිව් විදිහට හිතනවා නෙමෙයි. අපි පුළුවන් තරම් පින්වත්නි පොසිටිව් විදිහට තමයි මේ හිතන්නේ. කියන්නේ ඍණාත්මක පැත්තට හිතනවා නෙවෙයි, ධනාත්මක පැත්තට තමයි මේ දහම පැත්තේ හිතන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඍණාත්මක පැත්ත කියලා කියන්නේ පල්ලෙහාට ගලන් යන ගඟක පල්ලෙහාට පීනන මිනිස්සු ටිකක් ඉන්නවා. ඒගොල්ලෝ අනුසෝතගාමි. හැබැයි පල්ලෙහාට ගලන් යන ගඟක උඩහට පීනන කෙනෙක් ඉන්නවනම් එයා කවුද? එයා පටිසෝතගාමි. බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කරන්නේ. පටිසෝතගාමි දිවි පෙවෙතක් ගත කරන්නට නම් ඒකාන්තයෙන් පින්වත්නි ඔබ රූපයේ අනිත්‍යතාවය දැකිය යුතුයි. අද අපේ ශරීරයත් බෙල්ලත් හිස කඳෙන් වෙන්කොලොත් කවුරුන් හෝ එතනදී පින්වත්නි ශාන්තිය ඉවසීම කියන දේ තියෙන්න ඕනේ. ශාන්තිවාදී තාපසයාගේ බෙල්ල කපලා දානකම් අත කපනවා, කකුල කපනවා, ඊට පස්සේ බෙල්ල කපනවා. පින්වත්නි එතෙක් ශාන්තිවාදී තාපසයා ඉතාම ඉවසීමෙන් කටයුතු කළා. මොකද මේ ආර්ය පුද්ගලයෝ දන්නවා පින්වත්නි රූපයේ තියෙන අනිත්‍යතාවය පිළිබඳව. මේක නැති වෙනවා, මේක කුණු වෙනවා, මේක විනාශ වෙනවා කියලා දන්නවා. එහෙම නොදන්න අය තමයි පින්වත්නි මේකටම ආස කර කර මේක පස්සෙම දුවදුව පුළුවන් තරම් පින්වත්නි විනාශ ස්වභාවයට පත්වන්නට හදන්නේ. එහෙනම් පින්වත් ඔබ හොඳට කල්පනා කරලා බලන්න පින්වත්නි මම මේ දරන් ඉන්න රූපය මට පොඩි කාලේ තිබිච්ච රූපේ නෙවෙයි, දැන් තියෙන රූපේ නෙවෙයි, තව අවුරුදු 10කින් තියෙන්නේ. නිසා මම මේ තුල සිහි කල්පනාවෙන් ඉන්නවා මගේ රූපය උපයෝගී කරගෙන. අඩුම ගානේ පිරිමියෙක් ගනම් බලන්න මේ තමන්ගේ ශරීරයේ ඇඟපත උපයෝගී කරගෙන කොච්චරනම් කාන්තාවන්ගේ රාගය අවසනවද බලන්න. දැන් බලන්න ගොඩාක් දෙනෙක් ඇයි තමන්ගේ ඇඟ හදන්න හදන්නේ? හිත හදන්න නැතුව ඇඟ හදන්නේ ඇයි පින්වත්නි? හිත හදන්න නැතුව ඇඟ හැදුවට වැඩක් නැහැ. හිතයි හදන්න ඕනේ. කොච්චර ඇඟ මහත් වුණා කියලා මේ ශරීරයේ පිම්බිලා ආවා කියලා මේ මස් දිය වෙනවා ඇතුලේ. ඇතුලෙන් දිය වෙද්දි පින්වත්නි එළියෙන් පුම්බන්න හැදුවට වැඩක් නැහැ. එතකොට පින්වත්නි ඒ නිසා අපි කිසිම මොහොතක කාගේවත් රාගය අවසන් නැතුව අපේ ශරීරය නිසා කෙනෙකුගේ ද්වේෂය විශ්සනවා නම් ඒක හොඳ නෑනේ පින්වත්නි. ඒ නිසා ද්වේෂය අවසන් නැතුව, මෝහය අවසන් නැතුව කිසිම වෙලාවක අපි අඩුම ගානේ පින්වත්නි අපේ ජීවිතේ
ධර්ම මාර්ගය තුල ටිකක් හරි දුරට ගමන් කරන්න අපි උත්සාහ ගන්නට නම් අවශ්‍යමයි. එනිසා පින්වත්නි මේ රූපය ගැන කතා කරගෙන යද්දී මට තව කතාවක් මතක් වුණා. රූපේ පින්වත්නි දර කැබැල්ලකටවත් වටින්නේ නැහැ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. දර කැබැල්ලක්වත් ඒ කියන්නේ මරුණයින් පස්සේ මේ රූපය දර කැබැල්ලක්වත් තරම් වටින්නේ නැහැ. දර කෑල නම් පින්වත්නි අරගෙන ලිපට දාලා ගිනි මැලේ ගහ ගන්න පුළුවන්. ඈ ගින්දර පත්තු කර ගන්න පුළුවන් දර කැබැල්ලේ. හැබැයි මේ ජරා ශරීරයේ මේ කුණු ශරීරයෙන් මොනවද කරන්න පුළුවන් මරුණයින් පස්සේ? පලාත් හතකට ගඳ ගන්නවා මේ ශරීරයේ පින්වත්නි. දැන් බලන්නකෝ පින්වත්නි මිනිස්සෙක් කැලේකට ගිහින් මැරෙනවා. ඒ මිනිස්සයා කැලේ කොච්චර මැරුණත් ඒ කැලේ කොච්චර විශාල වුණත් අහල ගම් හතකට ඒ මිනිස්සයා මිය ගියා කියලා කුණු වෙද්දි ශරීරයේ කුණු වෙද්දි ගඳ එනවා. කියන්නේ පින්වත්නි මේ ඔබ පහුගිය දවස්වල දැක්ක ඇතිනේ මේ මම ද ඒ වගේ දන්න සිද්ධියක් මම තියෙනවා. එක මිනිස්සෙක් අපේ ගමේ මිය ගියා. අල්ලපු ගමේ තමයි මිය ගියේ කැලේක. ඒ කැලෑබද ප්‍රදේශයේ පස් පලාතක් පින්වත්නි ගඳ ගහනවා පින්වත්නි. ඒ කියන්නේ මුළු අහල ගම් දෙක තුනකටම මේ ගඳ එනවා මේ ශරීරේ. සතෙක් මැරුණොත් එහෙම ගඳ එන්නේ නැහනේ. හැබැයි අපේ ශරීරය මේ මැරුණොත් අපේ අපිව මැරුණොත් අපේ ශරීරේ ගඳ ගහනවා කුණු වෙද්දි. ඉතින් ඒකනේ පින්වත්නි ඒ නිසා මෙච්චර ගඳ ගහන කුණු වෙන ශරීරයක් දරන් ඉන්න අපි කිසි වෙලාවකවත් හිතන්න හොඳ නැහැ මේක නිත්‍යයි සුඛයි ආත්මයි කියලා. නිරන්තරයෙන් හිතන්න ඕනේ මට මේක දාලා යන්න වෙනවා. මට මේක අරන් යන්න බෑ. මේ කුණු ශරීරය දර කැබැල්ලක්වත් තරම් වටින්නේ නැහැ මේ කුණු ශරීරය. දර කැබැල ලීපට දාන්න ගන්න පුළුවන්. ශරීරයේ කිසි දෙයකට ගන්න බෑ. පින්වත්නි එදා සැවැත් නුවර හිටියා සුරූපී ලස්සන නාටික අංගනාවක්. ඒ කියන්නේ ඇය අභිසාරිකාවක් හැටියටත් කටයුතු කළා. ඇයිගේ නම තමයි පින්වත්නි සිරිමා කියලා කියන්නේ. සිරිමා කියන්නේ නලගණක් වගේම අභිසාරිකාවක්. ඇයිගේ වෘත්තිය ඒ කියන්නේ මිනිස්සුන්ට එළියට පෙන්වන වෘත්තිය තමයි නලගණ. ඒ කියන්නේ නිලියක්. හැබැයි ඇතුලෙන් ඇය ඒ කියන්නේ හොරෙන් කරනවා අභිසාරිකා වෘත්තියක් කරනවා. හැබැයි පින්වත්නි එක රැයකට එන පුරුෂයන්ට මෑයට ගෙවන්න සල්ලි මදි. ඒ තරම් කහවණු කෝටි ගාණක් වියදම් කරගෙන තමයි මේ සිරිමා කියන අභිසාරිකාව අතපතාගෙන ඉන්නේ පුරුෂයෝ එක රැයකට. පින්වත්නි පුරුෂයන්ට ඉඩ මදි. ඇයගේ කාල සටහන ඉඩ මදි කියන එක රැයකට එන පුරුෂයන් සිරිමාවගේ. ඉතින් මෙහෙම ජීවිතයක් ගත කරපු සිරිමාව පින්වත්නි එක පාරම මැරිලා වැටෙනවා. මැරෙනවා. ඊට පස්සේ සිරිමාවගේ මල කඳ කුණු කය අර මැරිච්ච කය අරගෙන ගිහින් අමුසොහනට දානවා. ඒ වෙලේ පින්වත්නි මිනිස්සු හැමෝම අමුසොහන රැස් වෙනවා. රැස් කරවන්නේ කවුද? කොසොන් රජතුමා. රැස් කරවන්න කියන්නේ කවුද? ලෞතුරා අමාමෑණි භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ පින්වත්නි එතනට වඩිනවා. සිරිමාවගේ මල කඳ ගාවට වඩිනවා. වැඩම කළා භාග්‍යතුන් වහන්සේ කොසල් රජතුමාගේ අනි මේ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ අනින් කොසල් මහරජතුමා සිරිමාවගේ ශරීරය වෙන්දේසි කරනවා. වෙන්දේසි කරනවා කියලා කියන්නේ පින්වත්නි සිරිමාවගේ ශරීරයට ගණන් තියනවා. ලංසු තියනවා. ඒ කියන්නේ දැන් මේ සිරිමාව මැරිලා ඉන්නේ මේ සිරිමාව ජීවත් වෙලා ඉන්න කාලේ කහවණු කෝටි ගණන් වියදම් කරන් පුරුෂයෝ ඇයගේ අතපතාගෙන එක රැයකට ඉඩ මදි වෙන තරම් පුරුෂයෝ ආවා. ඉතින් දැන් ඇයගේ ශරීරය කහවණු කෝටි ලක්ෂයකට විකුණනවා. කවුද ගන්නෙ? පින්වත්නි පිරිස ඉන්නවා, මිනිස්සු ඉන්නවා, කිසි කෙනෙක් පැත්තවත් බැලුවේ නැහැ. මිනිස්සු මූණු හංග ගත්තා. කහවණු කෝටි ලක්ෂයක් බැරිනම් කහවණු කෝටි ලක්ෂයක් බැරිනම් කහවණු කෝටියයි. ඒත් නැහැ. පින්වත්නි ඔහොම ඔහොම අඩු කරලා කහවණු 1000යි 500යි ඊට පස්සේ ඒත් නැහැ කහවණු 100යි සිරිමාවගේ ශරීරයේ කහවණු 100යි. කවුරුත් මාවේ නෑ පින්වත්නි ගන්න. ලස්සන ජීවත් වෙලා ඉන්න කල් ලස්සනට ඇඟපත සුරූපීව අනුන්ගේ රාගය අවසන් ලස්සනට තියන් හිටියා ඉතින්. හැඩ ගන්නවා මි කොණ්ඩේ පාට කරගෙන, නියපොතු පාට කරගෙන හොඳට තියාගෙන හිටියා ඇති. දැන් මේ කුණු කය කහවණු
සියයකට ගන්න කවුරුත් නැහැ. කහවණු 10යි කහවණු 5යි. එකක්වත් ඕනේ නැහැ නිකන් අරන් පලයල්ලා කිව්වා. එකක්වත් ඕන නැහැ නිකන් අරන් යන්න කියලා කිව්වා මේ සිරිමාවගේ ශරීරය. කවුරුත් අරන් ගියාද? කවුරුත් අරන් ගියේ නැහැ පින්වත්නි. මේක වටින්නේ නැහැ. අරන් ගියා කියලා මොනවා කරන්නද? ඉතින් පින්වත්නි ඒ ඔය ටික හොඳට අහගෙන දැන් මේ දේශනාව අවසාන කාලේ යන්නේ. මේ ටික හොඳට අහගෙන හිටියානම් පින්වත්නි ඔබට වැටහෙනවා ඇති මේ ශරීරය කොයි තරම්නම් වැඩක් නැහැ මේක ගැන කතා කරලා. ආයි වචන නැහැ කියන්න. කොයි තරම්නම් අනිත්‍ය දුක්ඛ අනාත්මද කියන එක හොඳට වැටහෙනවා. අපි සංසාර ගමනේ කොච්චරනම් මේ ශරීරයෙන් පින්වත්නි මේ ශරීරය උපයෝගී කරගෙන සංසාර ගමනේ කී වතාවක් නම් දරුවෝ හදන්නේ නැද්ද? කාන්තාවෝ විවාහ කරගන්නේ නැද්ද? හොර රහසේ කාන්තාවෝ තියාගෙන ඉන්නේ නැද්ද? ඈ හොර රහසේ පිරිමි තියාගෙන හිටියේ ඇද්ද? ඈ ඕ කල්පනා කරලා බලන්නකෝ. දැන් මේ වනේ සමාජයේ සිද්ධ වෙන ඇත්ත කතා නෙවෙයිනේ. එතකොට මේ ශරීරයට ඇලීමෙන් එන දහසකුදු පුරුෂයන් දහසකුදු කාන්තාවෝ මේ හැමෝම පිරිවරාගෙන ඉන්න සමහර පුරුෂයෝ සමහර ගෑනු උදවි ඉන්නව නේද? එනම් මේ ධර්මදේශනාව ඒ හැම දිනාටම වැදගත් වෙයි කියලා මම හිතනවා පින්වත්නි. මොකද මම නම් මගේ දේශනාව කරන්න පින්වත්නි හැම කෙනාගේම ජීවිත හැම අතකින්ම හදාගන්න. මගේ පාත් එක තමයි පින්වත්නි ඔබේ ජීවිත හැම අතකින්ම හදාගන්න එක. එක පැත්තකින් නෙවෙයි හැම පැත්තකින්ම. ඒ නිසා ඔබට ඔබේ ජීවිතය සෑම අතකින්ම හදාගන්න රූපය පිළිබඳව නිරන්තරයෙන් දකින්න ඒ ප්‍රඥාවෙන් දකින්න අවබෝධයෙන් දකින්න ඔබට ඔබගේ රූපය පිළිබඳව ඉතාම සිහියෙන් ඉන්න. කවදා නමුත් දවසක මේ රූපය දාලා යන්න බඩ බව මතක තියාගන්න. ජීවත් වෙලා ඉන්නකම්ම රූපේ කොටස් සමහර වෙලාවට අහිමි වෙන බව මතක තියාගන්න. ඒ තුල කවදාකවත් විපිලිසර වෙන්න එපා, වික්ෂිප්ත වෙන්න එපා. ඔබ බොහෝම සිහි කල්පනාවෙන් ඉන්න, අවබෝධයෙන් ඉන්න. ඔබට මගඵල පිළිවෙලින් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ දේශනාවත් උපකාරක ධර්මානුශාසනාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද මේ උතුම් වූ ධර්මානුශාසනාව සඳහා වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ පින්වත් සුජීවා මල්වත්ත මහත්මිය. එතුමියගේ මූලික අරමුණු වසර 33කට පෙර නැසී ගිය ආදරණීය පියාණන් වන ප්‍රේමරත්න මල්වත්ත සහ ගාමිණී කුඹලාතර මහතාට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම තමන් නමින් නැසී මිය ගිය සියලුම ඥාති වර්ගයාට පින් අනුමෝදන් කරන්න තමයි එතුමියගේ ප්‍රධාන අරමුණ. ඒ වගේම තමයි සෙසු අරමුණු වශයෙන් මෑණියන් වන අවුරුදු 68ක් වයසැති සීතා මල්වත්ත මෑණියන්ට සහ එතුමියගේ සහෝදරිය වන ප්‍රදීපා මල්වත්ත මහත්මියට සහ ඇයගේ දරුවන් තිදෙනා වන දෙවුමි, දෙව්ෂාන්, තිලිෂාන් සහ එතුමියගේ දරුවන් වන චානක සහ ශානුක යන පුතණුවන් සහ දියණිය වන මදුෂානි ඇතුළු සියලුම දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමට සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට සහ හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරමින් ඒ හැම දිනාටම ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කිරීමට ඒ වගේම ඒ අයගේ අධ්‍යාපන කටයුතු සහ රැකී රක්ෂා කටයුතු ව්‍යාපාර කටයුතු සාර්ථකව කර ගැනීමට ඒ පවුලේ දරුවන්ට ආශිර්වාද කරමින් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නේ අද වස්සාන ධර්ම දේශනා මේ උතුම් වූ ධර්මානුශාසනාවට දායක වූ සුජීවා මල්වත්ත පින්වත් මහත්මිය විසින්. ඉතින් එතුමියට අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබට ආශිර්වාද කරනවා. සුජීවත්ව වාසය කරන හැම දිනාටම සෙත් පතනවා. මේ අරමුණු කරුණු කාරණා පාදක කරගෙන රැස් කරගත් සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් සම්මාදිට්ඨික දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් වේවා. දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය අප වෙත ලැබේවා. දෙවියෝ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනින් සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමින් ඒ වගේම සුජීවා මල්වත්ත මහත්මියගේ නමින් මියගිය පියාණන් වන ප්‍රේමලත් මල්වත්ත මහත්මාට සහ ඒ වගේම ගාමිණී කුඹලාතර මහතා හටත් මේ පින් අනුමෝදන් වේවා. නැසී ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. සද්ධර්ම ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි ඔබ හැම දෙනාගේම නමින් මියගිය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේමයි පින්වත්නි මේ රැස් කරගත් අනන්ත පුණ්‍ය සම්භාර ධර්මයන්
හටජාතිය වෙනුවෙන් ජීවිත පූජා කරපු රණබිරුවන්ටත් අපවත්ති වදාලා වූ සියලු මේ අතිවරයන් වහන්සේලාටත් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. මළගිය සියලු ඥාතීන් උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමින් සාදු නාදනම්වා දෙවියන්ට සහ මියගිය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ඒ වගේමයි අද දවසේදී වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන් තෙදුන සුජීවා මල්වත්ත පින්වත් මහත්මියටත් එතුමියගේ සුජීවත්ව වාසය කරන පින්වත් මෑණියන්ටත් ඒ වගේම සහෝදර සහෝදරියන් ඇතුළු හැම දෙනාටමත් ඒ අයගේ දරුවන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනය දිගාසිරි සම්පත්තියම උදාපත් වේවා කියලා අපි සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන ගමන් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව පවත්වාගෙන යන ගයන් දුෂ්යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලය හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවය ආශිර්වාද ප්‍රාර්ථනා කරන ගමන් එවගේම ධර්ම ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි පින්වන්ත හැම දෙනාටමත් මේ ධර්මානුශාසනාවේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන ගමන් පින්වත් ඔබට සිහිපත් කළ යුතු විශේෂම කාරණාව තමයි 2021 මැයි මාස එහෙම නැත්නම් වෙසක් මාසයේ ලබන මාසයේ 30 වෙනිදා. ඒ කියන්නේ තව මාසයකට වඩා අඩු කාලයක් අපට තියෙන්නේ පින්වත්නි ඓතිහාසික කතරගම කිරිවෙහෙර මහසෑරදුන් වහන්සේ අභියස පැවැත්වන උතුම් වූ මහානුභාව සම්පන්න කිරියාහාර බුද්ධ පූජාව. මේ කිරියාහාර බුද්ධ පූජාවට සමගාමීව පින්වත්නි අපි උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ උදෙසා ජීවමාන බුදුරජාණන් වහන්සේ උදෙසා පිරිකර 16කින් සමන්විත 16 පිරිකර පූජාවක්. ඒ වගේම තමයි කිරිවෙහෙර චෛත්‍යරාජානන් වහන්සේ උදෙසා පූජා කරන කංචුක පූජාවක්. ඒ වගේම තමයි පින්වත්නි රෝසමල් දහසක සහ නිලුම්මල් දහසක පූජාවක්. ඒ වගේම පහන් දහසක පූජාවක්. ඒ වගේම කතරගම අෂ්ටඵල බෝධින් වහන්සේ පිච්චමලින් සරසලා ඒ වගේම පිච්චමල් මාලා දාමයක් පූජා කරලා මහසෙන් දේවාලයට කිරිවෙහෙර චෛත්‍යරාජානන් වහන්සේ අභියස තිබෙන මහසෙන් දේවාලයට පිච්චමල් මාලා දාමයක් පූජා කරලා ඒ වගේම තමයි මේ පින්කම් මාලාවේ අවසානම විශේෂම පින්කම වශයෙන් හඳුන්වන උතුම් වූ ධර්මානුශාසනාවත් කිරියාහාර බුද්ධ පූජාවට සමගාමීව පැවැත්වෙනවා. ඒ උතුම් ධර්මානුශාසනාවට වැඩම කරන්නේ රූපවාහිනියා ගුවන්විදුලි ධර්මදේශක ඒ වගේම ගොතටුව චන්දන විහාරයේ ප්‍රධාන අනුශාසක අප කල්යාණ මිත්‍ර අතිපූජනීය හිඟුරේ පඤ්ඤාසේකර පින්වත් ස්වාමින් වහන්සේ තමයි වැඩම වන්නේ. ඉතින් පින්වත් ඔබට මේ උතුම් පින්කම් මාලාව වෙනුවෙන් දායකත්වයේගෙන කටයුතු කරන්න පුළුවන්. පින්කම් මාලාව පිළිබඳව වැඩි විස්තර ඔබට 0.71 77 42.43 කියන අපේ දුරකථන අංකය ඇමතුවොත් ඔබට දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දුරකථන අංකය Viber, WhatsApp, Imo කියන මේ අන්තර්ජාල දුරකථන පහසුකම් ඔස්සේද ඔබට අමතන්න පුළුවන්. ඉතින් ඔබට මේ පින්කම් මාලාව සඳහා දායක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පින්වත් ඔබට ඔබේ දෑතින් සිද්ධ කර ගැනීමට නොහැකි වටිනා කියන පින්කම් මාලාවක් තමයි අපි ලබන මාසේ වෙසක් මාසේ ඓතිහාසික කතරගම කිරිවෙහෙර මහසෑරදුන් වහන්සේ අභියස 30 වෙනිදා පවත්වන්නට යෙදෙන්නේ. එහෙනම් පින්වත්නි ඔබට ඒ පින්කම් සඳහා දායක වෙන්න කියලා ආරාධනා කරන ගමන් මේ රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් පින්වත් ධර්ම ශ්‍රවණය කළ ඔබටත් මටත් අප සෑම සියලු දෙනාටමත් දෙවියන් සහිත ලෝකයාටත් පරලෝ සැපත්තුණු ඥාතීන්ටත් බව ගමන සුවපත් කරගෙන මගඵල පිළිවෙලින් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීම සඳහා හේතු වාසනා වේවා පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු නාදනම්වල ප්‍රාර්ථනා කර ගනිමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං චිරන් රක්කන්තු ධම්ම දේශනං චිරන් රක්කන්තු බුද්ධ ශාවකං ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ හැම දිනාටම සම්මා සම්බුදු සරණ ලැබේවා. ඔබ ඒ ශ්‍රවණය කළේ පරලෝසපත්
प्रेमरत्न मलवत् आदरणीय पियानंट पुण्यानुमोदना पिनिसत् गामिनी कुमलातर महताटत् नमिन परलो सपत् सियलुम ज्ञाति हित मित्रादींट पुण्यानुमोदना पिनिस वस्सान धर्मदेशना यूट्यूब नालिकाव ओस्से सिदु करनु लबू धर्म दानमे पिंकमयि एवेनुवेन पिनबर दायकत्वे गेन कटयुतु कले इस्रायेली सेवे नियुतु सुजीवा मलवत् महात्म्याय एतुमियटत् සිදුකරගතාවූ ධර්මදානමේ කුසලයේ අනුභවයේ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේම උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කරවා ගැනීමට දැන්ම කතා කරන්න 0718 57 57 13 දුරකථන අංකයට 0718 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber Imo මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව අදම වෙන් කරවා ගන්න. ධම්මසූබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. bell icon එක click කරන්න.